හඳුන්වා දෙන ග්ලෝ ඇන් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට. නව මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටර එක මිල රුපියල් 27කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329ක්. ඔක්ටේන් අඩු දෙක පෙට්‍රල් ලීටර එක මිල අඩු කර ඇත්තේ රුපියල් 10කින්. එහි නව මිල රුපියල් 346ක්. භූමිත ලීටර එක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 247ක්. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 3කින් වැඩි කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ එහි නව මිල රුපියල් 426ක් බවයි. සුපිරි ඩීසල් ලීටර එක මිලද රුපියල් 3කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 434ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. මේ අතර ලංකා IOC සමාගමද දැනුම් දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි. ඩීසල් මිල ගණන් අඩුවීමත් සමග බස් ගාස්තුවේ අඩුවක් සිදු වේවිද? 4 ප්‍රතිශතය වෙනස් වීම තුල තමයි බස් ගාස්තුවක් සංශෝධනය කරන්න නෛතික හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී සාමාන්‍ය 1.5% ප්‍රතිශතයක් තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 27ක් අඩු කරාට බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ නැහැ. අපි පසුගිය මාස දෙකක කාලය තුලම ඩීසල් ලීටරයකට රුපියල් 15ක් වැඩියෙන් ගෙව්වා. ඉතින් අපි පාඩුවට තමයි බස් රථ ධාවනය කළේ. ඒ නිසා මෙවර රුපියල් 27කින් ඩීසල් ලීටරයක මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කිරීමකට යන්නට කිසිසේත් හැකියාවක් නැති බව තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. තවත් සැලකිය යුතු මිලකින් ඩීසල් ලීටරයක මිල අඩු වුණොත් අනිවාර්යයෙන් බස් ගාස්තු අඩු වීමකට අපි යනවා. ත්‍රිවිධ සංගම් වල ස්ථාවරය කුමක්ද? මේ විදිහට මාසෙන් මාසෙට පෙට්‍රල් ගාස්තුව අඩු වැඩි වෙන පළියට ත්‍රිවිධ ගාස්තුව අඩු කරන්න වැඩි කරන්න බැහැ. එවැනි යාන්ත්‍රණයක් ක්‍රමවේදයක් නැහැ. මේ අවස්ථාවේ අපි කියනවා මේ රුපියල් 10 අඩු කිරීම සම්බන්ධයෙන් ගාස්තු අඩු කිරීමකට අපිට යන්න විදිහක් නැහැ. ත්‍රිවිධ රත නියාමනයක් කරලා ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් තුල ගාස්තු පිළිබඳ සාකච්ඡාව ගේන්න. පාසල් ළමුන් ප්‍රවාහන බස් රථ ගාස්තුවලද කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද ප්‍රකාශ කළා. වැටේ දිච්ච ගමන් ලිහිසි තෙල් පවා ගණන් යනවා. ඉතින් එතකොට අනිවාර්යෙන් ගාස්තු වැඩි කරන්න වෙනවා ජනවාරි ඉඳලා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.